ඔන්න සර්ලට කියන්න හරිය අපේ අලුතෙන් පටන් ගත්ත සයිට් එකේ මම් බැසිමෙන් කොන්ක්‍රීට් අනාන ඉන්නකොට අපේ අල්ලපු ගෙදර වත්ති තට්ටු දෙකේ ගෙදර උඩ තට්ටුවේ කෙල්ලෙක් හිටියා හරිය නෑයෝ උඹ කොන්ක්‍රීට් නෙමෙයි මුළු ජීවිතේම අනාගන්නයි යන්නේ ඉන්නකෝ කියන්න හරිය මං කොන්ක්‍රීට් අනාගෙන ආයේ ඉන්නකොට හරිය මෙන්න කෙල්ලගේ කොණ්ඩි දැක්ක දිග හරිය මම තිතින් ඇරියේ නෑ මෙන්න දිදික් කරලා කෙල්ලට පෙන්නුවා හරිය අයියෝ අපිත් මෙව අහනවනේ අම්මපා අපේ මහ බයියලා කරන ගොන් වැඩක් තමයි උන් ওই දිව දික්කිරිල්ල දිව දික්කිරිල්ල පැත්තකින් දාලා දාහිනියක් දික් කරා නම් වැඩේ කොට ඉන්නකෝ කියන්න හරිය මම මේම දිව දික් කරා විතරයි අම්මා ඒකෙ දිව දික් කරලා පෙන්වන්නේ මට ඔව් තනි කරම කබර ගෝයාගේ දිව දික් කරා වගේ මෙන්න අඩියක් විතර දිගයි හරිය 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 නෙමෙයි වැරදිය යකෝ අඩියක් විතර දිව දිගයි නම් ඒක කෙල්ලෙක් නෙමෙයි මොහිනීද කොහෙද ඉන්නකෝ කියන්න හරිය ඊට පස්සේ මමත් දැරිනේ මමත් විජේ කුමාර් තුංගෝගේ මේ කොණ්ඩේ ගසල පාට් එකක් දාලා මේම ඇක්ෂන් එකක් දාලා සෙවල පාරක් දුන්න හරිය මචං මේ විජේ කුමාර් තුංගෝ කියන්නේ අර පුරහද කරුවලේ ඇඩ් කරපු කෙනා නෑ නෑ සර් පුරහද කරුවලේ ඇඩ් කරේ ජෝබේවික මහත්තයනි ආය මේ මුගෙන් අහන්න තියෙන්නේ මේ ප්‍රශ්නේ නෙවෙයි මේ උඹ කියහන් දැන් සෙවල පෙරුවා කිව්වනේ ඔව් ඔව් කාර්ලා කෙල ගැහුවද කෙල්ල ඉස්සරහ නෑ ඉන්නකෝ කියන්න හරිය ඊට පස්සේ කෙල්ලත් ඇරිනේ නේ මේම කොල්ලි ගැසුවා විතරයි උඹ කොල්ලි ගලවලා එළියට වැටුණා නිකන් හරිය ඊට පස්සේ බැලින්නම් කෙල්ල නෙමෙයි ඉඳලා තින්නේ කෙල්ලගේ අයියා වික් එකක් දාගෙනද කොයි ප්‍රශ්න වල අද අපේ ලොකු මහත්තයට ලෙල්ල හුණු වෙන්න තද වෙලා ඉන්නේ ඈ දැන් ඒතොර ඒක අලුත් නිවුස් එකක්ද ඔව් මේ කොහොමත් ඔය ලොක් කරලා කියන කට්ටියට නිතරම ලෙල්ල හුණු වෙන්න තද වෙලා තමයි තියෙන්නේ හරි එහෙම නැතුව මේ හොඳින් ඉන්න වෙලාව හොයා ගන්න පුළුවන්ද බැන් පුළුවන් ඈ ඔව් කහරි සර් ෆෝන් එක මේ ආ Hello, good morning. Haina Vila Construction. May I help you, sir? Hello, Aya. Hello. Aya. හලෝ ඔව් කියන්න කියන්න නංගි මේ අයියා මම මේ කතා කරන්නේ ජොබ් එකක් කරන්න නැති ලස්සන චූටි නංගි කෙනෙක් ඔයාලා ඔව් 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 එයා තමයි කතා කරන්නේ මොකද කරන්න ඕනේ අයියා අයියට බැරිද අයියා වැඩ කරන තැන මට රස්සාවක් කරන් දෙන්න අයියෝ නංගි ඔව සුළු දේවල් නේ සුළුම සුළු දේවල් මේවා නංගි රස්සාව හම්බුනා කියලා හිතන් ගන්න අයියා මේ මට ජොබ් එකක් කරන්න මොකුත් සුදුසුකමක් නෑනේ අයියා සුදුසුකම් මොකටද කියන්නේ අද කාලේ රස්සාවලට ඔකට නිසල කියන ලස්සනද කියලා ඔව් අයියා ගොඩාක් ලස්සනයි අයිය මම අවුත් කුමාරට තේරිලා තිනවා මේ අහන්නේ ලස්සන නම් නාඩි වැටෙනවා නම් අපේ ලොක්කට හොඳ ටෝම වැඩි you understand ඇත්තද ලස්සන නම් නාඩි වැටෙනවා නම් බලක ලොක්කට ඇත්ත ඇයි
කොහෙද කතා කරේ අවුලද්ද කෙල්ලෙක් තම කතා කරේ එක පාට උගේ තාත්තා ෆෝන් එක උදුරලා කෑ ගැහුවනේ මල කෙලියක් වෙයි ලොක්කට කතා කරලා හයිද ඕකෙන් බහැපන්කෝ දැන් බෑ ඉන්ටර්නෙට් එකක් කිව්වහම ඉතින් ඊට වඩා වෙනවා උඩම සර් අප ෆෝන් එක දෙන්නවා සර් මේ කෙල්ලගේ තාත්තා කොහෙද දැන් ගමන් කිව්ද ගමන් බෑ මම කතා කරොත් මම කතා කරලා සෝරි කියන්න. මම පණ ඇඟිලි ගත්තා. මම බලටත් ඉතින් අපි ඕන වෙන්නේ මේ වගේ වෙලාවට තමයි. මම තේකක් හදලා ගෙන දෙනම් ඔකට කතා කරන්න ටිකක් කතා කරන්න. දැන් කවුරු කතා කරන්නේ? ඔගේ තාත්තා දුක වෙන කතා කරන්න. සර් බැලන්ස් කරන්න වැඩි. ඔබ හිතා මහත් ඒක කරලා ඉඳි. හෙලෝ. ඔය කෙල්ලගේ මහේකාද කතා කරන්නේ? කෙල්ලගේ මහේකාද? කෙල්ලගේ මහේකා නෙමෙයි. ඔයලගේ මහේකා කතා කරන්නේ. එනවල කට්ටියකමගේ ඔෆිස් එකට. ඇයි? 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 කෙල්ලගේ මහේකා නෙමෙයි අපේ මහේකා කතා කරන්නේ. මේ කට්ටියම ඔෆිස් රූම් එකට එන්න කිව්වොත්. මේ උතුර කොහෙද බා? උතුර වෙන මෙහෙ මේ පැත්තද බා? මේ පැත්තනේ උතුර. මෙහෙද? උතුර මේ උතුර නෙමෙයි මේ සර්ගේ කාමරේ කොයි පැත්තේ තියෙනවද? යම. කොහෙද උඹත් ඉතින් මේ මම නෙමෙයි මේක අනේ. අනේ මේ බලු කොහමද ගාව ඊළඟ මොන කතා කරන්නේ බා? ආ හරිය මේ උඹට නිකන් බදානන හිතන්. Kanthoru Moru. Ani, mata ogolange boss pota kamma wenna ne. Me pisu katha karanne panange me apith me yanne boss wahamme ammo ada loku wala karanne. Ani ne 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 me hanu me mata loku hadisiyak ada kohoma hari boss wahamba wenna one mata. Me nangi heta enne heta. Ani kohi heta enne me mata adama kohoma hari hamba wenna one ani boss. Adama? Ohu adama adama. Aa eka honda eka hondai. Me nangi issara wenna po nangi issara wenna. Hari hari. Kamanne. Ani thank you. Ohu hadisiyak nang nangi. මේ සර්වර් හැම්බෙන්න එනකොට මේ නංගි ආවා ඉතින් කංගාව නේද මම දැන් ඔයට ටෙලිෆෝන් කරලා කිව්වේ කට්ටියට මගේ ඔෆිස් එකට එන්න කියලා නේ මොකද මේ නංගි කෙනෙක් ඉස්සර කරගෙන ආවා අපිට කලින් සර්වර් හැම්බෙන්න කියලා ඒක මේ මොකද නෑ සර් බ්‍රෙක්ෆාස්ට් එකට කලින් බෙට්ටිය ගන්නවා නේ සර් මොකද නෑ සර් ඔය නංගි මේ මිස් කවුද මේ මම පුප්පනි 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 පොඩ්ඩක් මතකෙකුත් තියෙනවා මට මේ මම මේ සර්ව හම්බ වෙන්න ආවේ පුංචි පෞද්ගලික කාරණාවක් කියන්න මේ හැබැයි ඔව් සර් හැබැයි මේ ප්‍රශ්නේ තියෙන්නේ මේගොල්ලෝ ඉන්නකොට ඒක කිව්වට කමක් නැද්ද දන්නේ නෑ නේ නෑ පෞද්ගලික කාරණාවක් නෙමෙයි පොදු කාරණාවක් වුණා මේගොල්ලෝ ඉන්න කියන්න ඕනේ සර් අපි අරන නෑ පොඩ ඔවින් දෙවත්ත බැලස් කරනෝනේ මේ මිස් මිමයි මෙතන පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මේ ඔෆිස් එකේ ඒක පොඩ්ඩක් සෙටල්මන්ට් එකට එනතුරු මිස් පොඩ වාඩි වෙනවා කියන්නේ ඔව් අල්ලයි හරි කොහෙද සර් හරි දැන් සර් සර් ඔක නෑ හරි සර් වාඩි වෙලා ඉන්න පුළුවා හැබැයි සර් වැඩිය පරක්කු වෙනද නෑ පරක්කු කරන්නේ නෑ කොහොමත් පෞද්ගලික කාරණාවක් කතා කරන්න තියෙනවා මම මේක පරක්කු කරන්නේම නැහැ ඒක මට විනාඩියක් දෙන්නකෝ හා හරි සර් මම ඉන්නවා හරි හරි සර් වාඩි වෙන්න මොකෝ තමසල මූණ නිකන් හදාගෙන තින්නේ අමුතු විදියට ඈ හරියට නිකන් පගාව අරගෙන FCID එකට මාරුච්ච මහජන නියෝජිත වගේ මූණ මොකෝ කතා කරනව නෑ එහෙම මුකුත් නෑ සර් හරිය මේ මගේ මූණේ ඇටි සර් හා මිලිමීටර 12 කම්බිය දාලා කූඩුව බැඳලා කොන්ක්‍රීට් කරපු කොලම් කණුවේ පාදම වගේ සර් මගේ මූණ මේ පදාම දයෝ සර් දැන් ටිකකට කලින් මේ ෆෝන් එකට කෝල් එකක් ආවා ඔ සර් ඒ කෝල් එක ආවේ ඔහේ වැඩ කරන අලුත් බිල්ඩින් සයිට් එකට අල්ලපුවත් එකදෙනි ආ මක්කද මේ කියන්නේ සර් ෂුවර් එකකටම සර් අපිට ගිහලා බිල්ඩින් එකක් හදාගන්න වෙන්නේ නැත්ද සර් අපේ වැඩ කිට දැකලා නේද සර් හා අපේ වැඩ කිට දැකලා අපේ වැඩ කිට දැකලා අපිට ගිහලා අලුතෙන් ගයක් හදාගන්න නෙමෙයි ඒ කතා කරපුව මයෙන් අහනවා ඌට කියලා තමුසෙක ඉලෑටියක් ගලව ගන්නවා ඒ බදාම දයෝ තමුසෙ තන වැඩ කරනට රජිය කරන්නේ අල්ලපු ගෙදර උඩට ටූ දිහා බලකින් මේ බදාම දයෝ
පාටට එක බදාම නාගෙන හිටා. ඔබ මේ අපි වගේ වැදගත් නැනවත් ගුණවත් මහත්තුරු කරන වැඩ ඔබ කරන්න යන්න එපා. ඔබ නිකම්ම නිකම් බාස්නේ. ඔබ එහෙම දෙන්න ඉතින් නැද්ද සර්? බානේ මිනිහා. මේ ආගේ මිනිස්. තමුසේ හිතාගෙන ඉන්නේ තමුසේගේ බොස් ලස්සනයි නාඩි වැටෙනවා නම් විතරයි විතරද කැමති කියලා. ආ ඒ ඇති කියලා හිතාගෙන ඉන්නේ. මතක තියාගනින් ආකිමිඩිස් මම ලස්සනයි නාඩි වැටෙන එකයි දෙකම නැතුවත් කසාද බැඳ මිනිහ. ඒ කියන්නේ සර් සර්ගේ නෝන කසාද බැඳිනකොට එයාගේ නාඩි වැටුනේ නැතු? එයාගේ නාඩි නෙමෙයි. ඒ කාලේ මගේ නාඩි වැටුන්නේ. නැත්තම් මගේ ගෝන් කරත්තට කරගහයි. මේ ස්පෙෂල් සර් මේ සර් මොකද දන්නේ අපිට එන්න කිව්වේ සර්. Kanthoru Moru. අවශ්‍යයි. Mr. Maruel Adina. Sir, how are you doing? Thank you, sir. How are you doing? How are you doing? How are you doing? How are you මේ කම්පැනි එකේ ඩිරෙක්ට් ලයින් එකට කවුරු හරි නන්නානුදන පුද්ගලෙක් කතා කළාම ඔහෙ වගේ වැදගත් ආකිටෙක්චර් කෙනෙක් ඔය කතා කරන්නේ කෙල්ලගේ මහයනාද කියලා ඇහුවොත් මේ ෆෝන් එකේ අනිත් කෙරොලේ ඉන්න මිනිහා අපි ගැන මොනවා හිතයිද? අපි ගැන මොනවා හිතයිද? දැන් සර් මේක නුනේ සර් මේ සර් වෙනදාට ඔෆිස් එකේ ඉන්නකොට අපිට ඉන්ටර්ෆෝන් එකේ ඉන්නේ කතා කරන්නේ අපේ කර්මය කියන්නේ මේ ඩිරෙක්ට් ලයින් එකෙන් සර් කතා කරා ඒක යුනේ කර්මයට නෙමෙයි මම ඩිරෙක්ට් ලයින් එකෙන් කතා කළේ තමයි අපේ කම්පැනි එක ඇද වැටෙන්න යන කර්ම හොයාගත්තේ විස බීජ හොයාගත්තේ ඒකෙන් මම අනේ සෝරි සර් මම ඊට පස්සේ ෆෝන් එකෙන් ඔය වගේ ඇප්ලයි කරන්නේ සර් වෙරි ගුඩ් වෙරි ගුඩ් මේ ෆෝන් එක ට්‍රාන්ස්ෆර් කරන්න Good morning. Hi, Namila Construction. I'm not sure. What? Oh. Ah, හලෝ ඔය කතා කරන්නේ කෙල්ලගේ මහයකද? ආ මේ හොඳට මතක තියාගන්නවා මේ හයිනමිලා කන්ස්ට්‍රක්ෂන් නෙවෙයි දෙමඩකොඩ හරක් මස් කඩේ. ඔව්. ඈ මොකද? ඇයි තාමසට කොක්ක එල්ලෙන්න ඕනද? මේ හලෝ තාමසට ෆෝන් එක තියන්න බැරි නම් උස්සගෙන ඉන්නවා. මෑ තියනවා ඔයි. සර් මොකද කුරු පිටු? මේ මොකද හරි 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 සර් ඇත්තටම අපිට තේරෙනවා. දැන් ඒකනේ මේ ප්‍රශ්නේ දැන් මොකටද අපිට එන්නේ කිව්වේ මෙතෙන්ට? එන්නේ කිව්වේ ඒක තමයි මම සර් මේ ආදර බලෙන් ගෑනුවා මේ කාර් එකට දාලා ගිහිල්ලා ගන්න ඕනේ ආයෙනම් සර් ආපු කාරණා අපිට එන්නේ කිව්ව කාරණාව කියන්නක මොකද කියලා නේ බා නේ ඔය ඔය සර් අර අපේ වැඩ කිට දැකලා දැන් මේ දැන් බලන්න හැමදේම කඩා වැටලා තියෙනවා දැන් ඇවිල්ලා මේ මාත දැන් බිල්ඩින් මැටීරියල්ස් ගණන් එන්නම ගණන් යනවා නංගිම ගණන් යනවා ඒකකොට දැන් අපි හදන ගෙවලුත් අපිට අඩු ගණන් වල දෙන්න බෑ එවිතරක් නෙමෙයි අපිට දැන් එන කස්ටමර්ස්ලා ඉල්ලන්නේම අර අඩුවට ලේබර් චාර්ජස් ඒ ආකාශයට ඉහළ ගිහින් තියෙන්නේ දැන් මොකද්ද මේකට අපි ගන්න පියවර කියන එක ගැන කතා කරන්න තමයි මම මේ ඔයාලට එන්න කියලා කිව්වේ සර් ඇත්තටම ඒක ඉතාලම වැදගත් ප්‍රශ්නයක් ඔය ගැටලුව දැන් අර ප්‍රශ්නේ අපි අමතක කරමු අර ගෑනලා මේ ප්‍රශ්නේ අමතක කරමු අපි ඔය ප්‍රශ්නෙට සර් මේ අපි දෙහි ටිකක් කැපුවා දෙහි ටිකක් කැපුවාම සිනිතීම ලැබෙයිද
ඒක දන්නේ. මේ නෑ සර්. හරි. මේ කොට කිඹුල කරපු යෝජනාව හරි සර්. දැන් ඇත්තටම අපේ මේ බිස්නස් එකට ගොඩක් ඇස්වහ කටවහ තියෙනවා. ඒ හින්දා ওই කීන විදිහට හොඳ කට්ටණියක් හොයලා දෙහි ටිකක් කැපුවොත් හරියනවා සර්. සර් අපේ තමිලන් ඉන්නවා සර් දෙහි කැපිල්ලට හොඳ වැඩෝ හරිය බලගමේ කොහෙදවත් දෙහි කැපිල්ලට වැඩෝ ඉන්නේ බලගමේ ඉන්න රා කපන වැඩෝ නේ ඉන්නේ බලගමේ කතාගෙන ඉන්නකො මහත්ය කතා කරනකොට ඔබට මං කිව්වනේ සර් මේ ආකිබිටිස් මේ මේ සර් මේ වල්පල් කතා කරලා හරියන්නේ නැහැ සර් ඔව් අපි මේ 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 වැඩි කතා කරමු සර් ඇත්තටම දැන් ඇත්තටම මේ අපේ මේ බිස්නස් එකට ඇස්වහකට වාරු වැඩි ඒ විතරක් නෙමෙයි සර් තරහකාරයෝ ඉන්නවනේ ඔවුන් තුනියන් කරලා තියෙන පුළුවන් සර් ඒක තුනියන් සර් මෙහෙමයි මන් දන්නේ ඔය කේරළ සාමි කෙනෙක් ඉන්නවා කේරළ සාමි කෙනෙක් මිනිහා ඔබ හුනියන් අයින් කරන්න නියම වැඩක් හා මිනිහා මේ අපේ ආරුඩ වෙලා වුණියන් ගලවනවා ගැලවිලා ආයේ සුපිරි වැඩ. ඉතින් පණිවිඩයක් යවලා ගෙන්නවකෝ. ඔස මේ ප්‍රශ්නයක් තියෙනවද දැන් මේ පණිවිඩයක් යවලා ගෙන්නන්නම් පුළුවන්? ඔව්. හැබැයි මිනිහා එන දාට මට නම් ඉන්න බෑ නේද? ඒ මොකද? පණි මොඩ ඔක්කොම. ඒ මොකද? ඒ මොකද? යන්නේ සර් මේ මිනිහා ඔය අපේ ගෙදරත් ලොකු වුණියවත් එක කපන්න ආවනේ. ඉතින් ඒක අර බැලන්ස් එකක් දෙන්න තියෙනවා. ඒක මම කරගන්න පුළුවන් කියමුකෝ. මේ ඔයාලා ගෙදර කරපු වැඩි හරියන්නේ. ආයෙ මෙමෙට හරියටම හරියද සර්? කවුද ඔයාලා ඔය හුණියන් කරලා දෙන්නේ? බලන්න සර් මේ අපේම අපේම මිනිස්සුර කරලා දෙන්නේ. තමගේම? ඔව් අපේ ගුණාගේ අම්මයි තාත්තයි. නෑ මිනිහයි මමයි. ඔව් මොකද කරපු හුණියන්? ඇයි මයි ගෑණියෝ මට කසාද බදලා දුන්නේ කියලා? ඒක නේ හුණියන්. කසාද හුණියමට වඩා වැඩි හුණියමක් තියෙනවේ. ඒ කියන්නේ ඔයාගේ කසාදේ කියන හුණියම ගල්ලා දැම්මා. දැන් සර් කවදට වගේ දුවන්නේ? හිටම ගෙල්ලා දෙන්න. හිටම ගෙල්ලා දෙන්න. මේ එහෙමනම් මං හිට යාළුවෙක්ට කියලා මිනිහව ගෙන්නන්න. හරියට හරි. මම නිවාඩු කරනවා සර්. හරි කමන්නේ කමන්නේ. ඔයා ගෙන්නලා නිවාඩු ගන්නකෝ. මේ අර උඹ ගියපු අර කේරළ හුරුට්ටුව මේ හරියට වැඩි කරලා දෙද? වස්තෝ සැරලා දෙයිද? ඇයි උඹට මා විශ්වාස නැද්ද? ආය මිනිහා නියමෙටම වැඩේ කරනවා මේ ආකිමිඩිස්. දැන් සාමි ඇවිල්ලා වස්තෝ සැරනකොට උඹට පස්දොස් යයි මට ගෙදරම යන්න වෙයි ඈ මේ මහත්තයා මේ නිකන් ඉන්න මේ එහෙම කියන්න එපා මහත්තයා අපි ඉන්න තැන් වල වස්දොස් නෙමෙයි අපි ඉන්න තැන් වල කිරියම් පැණියෙන් ඉදරනවා එහෙම වාසනාවන්ත මිනිස්සු අපි හරි 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 දැන් ඔය කතාව නත්තොත් දැන් කතාව නත්තන් දැන් අපිට සාකච්ඡා කරත් මිච්ච කාරණාව ඔන්නච්චරයි දැන් එහෙමනම් කරුණා කරලා තම තමුගේ සීට් වලට යන්න මේ ආගමිනිස් තමුස පොඩ්ඩක් ඉන්නවා මේ සර් එතකොට අර ගෑන් ළමෙක් වාහනේ දාගෙන ඒක හරි ඕයි මේ සර් අර මගේ වැඩ කිට දැකලා අර මම පතරමතර මට දැන් කිව්ව නේද සරලක් මහත්තයා යන්න කියලා ඵලයන්කො ගියාමද මොකද නෑ සර් සර් කියන්නකෝ සර් මේ හරි සමා වෙන්න මේ දැන් උඹ ඇවිල්ලා ගමේ ඇටර විච්ච ගම් කුකුලනේ ඔව් තමුසේ හොඳට දන්නව ඇතිනේ ඔය තොයිල් පවිල් කටයුතු ගැන. ඔව්. දැන් හෙට ඔය කියන කේරළ සාමිද කවුද මන්ද මිනිහා මෙතෙන්ට ආවහම තමුසේ මිනිහට ඇටෙන් වෙන්න ඕනේ. මිනිහා පිටිපස්සෙන් ඉඳගෙන මේ අවශ්‍ය වැඩ කටයුතු ටික කරන්න ඕනේ. තේරුණාද? දොඹෙන් යන්න දෙන්නම් සර්. දොඹෙන් යන්න දෙන්නම්. අනේ සර් පිළිගන්න මම පොඩි කාලේ කොට් මේ කට්ටඩියක් ගාව කොට්ටෝරු වැඩත් කළා. තමුසේ නැත්තුව මම සර් මං ගැන මොනවද සර් දන්නේ? ඔය දැන් ඉනවයි කියන ඔය මොකද කේරළ කට්ටඩියා? බලන්නකො මම ඔය කේරළ කට්ටඩි සාමියාව හොම්බෙන් යන්න දෙනවා. හොම්බෙන් යන්න දෙනවා මම. බලන්නකො. යකෝ කට්ටඩියාව හොම්බෙන් යවලා හරියනොත් කොනෝ? ඒ බෑ නේද කොනෝ? මේ සමහරවිට බෑ නේද මේ ආකිමිඩිස්. ඔව්. මේ ඇත්තටම බං දැන් ඔය ඔය ඇස්වහ කටවා කියන ඒවා දෙක කැපුවාම හරියනවද? මොනවද කියන්නේ හරියට කැපුවොත් හරියට හරියට කපන්න ඕනේ හරියට කැපුවොත් සර් කටවහකාරයෝ ඉන්නව නේද උන්ගේ කටවල් හතරට පැලෙනවා හතරට ඕ එතකොට ඇස්වහකාරයෝ ඉන්නව නේද යස් දෙොට්ටමයි දෙොට්ටමයි ඕ මේ ආගිනිදිස් දැන් අපි කොහොමද වන් හරියට අඳුරගන්නේ මේ මිනිහා අපිට ඇස්වහ ගන්නවා මේ මිනිහා අපිට කටවහ ගන්නවා කියලා කොහොමද ඒක තේරුම් ගන්නේ සිම්පල් නේ සිම්පල් සර් මෙහෙම කරන්නකෝ සර්ලගේ අල්ලපගෙදර කවුරුහරි මහත් එක්ක ඉන්නවනේ සර් අද හවසට ඒ මහත්තයත් එක්ක පොඩි චැට් එකකට යන ගමන් චැට් එක දාගෙන ඉන්නකොට සර් මෙන්න මෙහෙම කියන්න ඕ මඩම් මේ ඈ මඩම්ජන් අපි ඔෆිස් එකේ පොඩි ප්‍රොමෝෂන් එකක් හම්බුණා මගේ පඩි වැඩි වෙනවා මට කාර් එකක් හම්බ වෙනවා ඕ ඔහුම කියනකොට සර් එයාගේ S2යි මෙන්න මේ නිකුත්යි උදුරයි දිහා බලාගෙන ඉන්නේ
මින්නේ මෙතනයි මෙතනයි බලාගෙන ඉන්නවා. එතකොට උන් කෙලගිලුය ගිල්ලෝ. අන්න සර සුවරකටම කටබහ. එහෙම කියනකොට උගේ ඇස් දෙක ලොකුනොත් නිකන් ගොරක මඳුළු දෙකක් වගේ. අන්න සර ඇස් වහ. හරියටම හරි. අන්න ඔයා ගන්න ක්‍රමී. ඒ කියන්නේ දැන් මේ අපිට ඇස් වහගන්නේ මේ වෙන කොහෙවත් ඉන්න කට්ටිය නෙමෙයි මේ ළඟහල පහල අල්ලපු ගාන මිනිස්සු තමයි නේද? නැතුව වෙන කවුද? වෙන කවුද? ඉතින් බා දැන් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවානේ. දැන් ඔහොම වෙනකොට දැන් හොඳයි අල්ලපු ගෙදර ගාන හිතන්න බැරිද අපි ඌට ඇස් වහකට වහගන්නවා කියලා. මොකද ඌත් එහෙම තමයි හිතන්නේ. ඌ විතරක් නෙමෙයි මුළු රටම ඔහොම තමයි හිතන්නේ. අර ඌට ඉරිසියා කරනවා මෝ ඌට ඉරිසියා කරනවා උඹ මට ඉරිසියා කරනවා. සර් නෙමෙයි මං කියන්නේ ඇයි මට ඉරිසියා කරනවා මං කියන්නේ නෙමෙයි ඇස් වහකට වහනවා. ඇස් වහකට වහනවා තමයි මුළු රටම එක එකාට මේ ඇස් වහකට වහගන්නවා නම් අමාත්‍යංශයක් පිහිටුවවත් පාඩු නෑනේ මිනිස්සුන්ට දෙහි කපන්න. ඉතින් ඒක තමයි අමාත්‍යංශයක් නැතුවත් ඔය අපිට දෙහි කපන්නේ ඈ. ඔව් මරච්චිත් විජානනේ තියනවා බල අම්මා එළනේ. ඒක මම දන්නේ නෑ බල උඹේ අම්මා එළද මීද කියලා. ඒක හදනින් උඹගේ අප්පගේ සරජු 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 සරජ